අයිබෝවන් තෙරුවන් සරණයි දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡා බෞද්ධ සංස්කෘතිය. සරලව පැහැදිලිව නිදහසේ හිතුමතේ ඉගෙන ගන්නට දෙවනි පාඩමේ දෙවනි කොටස. පළවෙනි පාඩමේ සියලු කොටස් දෙවනි පාඩමේ එක කොටසක් මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙනවා බෞද්ධ සංස්කෘතිය පොතේ. අනිකුත් පොත්වලට අදාළ පාඩම් මේ වෙද්දී අපගේ නාලිකාවට ඇතුළත් කරලා තියෙනවා. ඔබට පුළුවන් පහතින් තියෙන ලින්ක් එකෙන් ඒ සියලු පාඩම් ඔබගේ දුරකථනයට ලබා ගන්නට, ඩවුන්ලෝඩ් කරගන්නට, නැවත නැවත අධ්‍යයනය කරමින් දහම් පාසල් අවසාන විභාගයට අදාළ දැනුම වර්ධනය කරගන්නට. අපේ නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඔබලා like එකක් දාලා comment එකක් දාලා අපිට උපකාරයක් වෙන්නට කියලාත් ඔබට මතක් කරන ගමන් අද අපි පාඩම ආරම්භ කරමු. අපි මුලින් සඳහන් කළා මේ කලින් පාඩමේදී පැවිදි බිමට ඇතුළත් කිරීමේ චාරිත්‍ර සමුදායක් පවතින බව. පැවිදි බිමට ඇතුළත් කිරීමේ චාරිත්‍ර පිළිබඳවයි මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ. ඉතින් අපි පාඩමේ සඳහන් වෙන ආකාරයටම තොරතුරු සාකච්ඡා කරමු. බෞද්ධ සංස්කෘතිය පොත මූලාශ්‍රය විදිහට ඔබට පාවිච්චි කරන්නට පුළුවන් අවශ්‍ය කරන විශේෂ කරුණු ඔබගේ පොතේ ලකුණු කරගන්නට පුළුවන් පැන්සලක් අරගෙන විශේෂ කරුණු ලකුණු කරගනිමින්ම ඉදිරියට ගමන් කරමු. විභාගයට ඔබට ගොඩක් වැදගත් වේවි. දෙමව්පියන්ගේ අනුමැතිය ලද සත් අවුරුදු විය ඉක්ම වූ පිරිමි දරුවෙකුට පැවිදි බිමට ඇතුළත් විය හැකි. දෙමව්පියන්ගේ අනුමැතිය පැවතිය යුතුයි. සත් අවුරුදු ඉක්ම විය යුතුයි. සත් අවුරුදු සම්පූර්ණ විය යුතුයි. පස්සේ කාලයේදී මේ විනය නීති අවුරුදු 7ක් සම්පූර්ණ විය යුතුයි කියන විනය නීතිය සංශෝධනය වෙලා තියෙනවා. ඒ පිළිබඳව විනය නීති පිළිබඳව සාකච්ඡා කරද්දී අපිට සාකච්ඡා කරන්න පුළුවන්. පිරිමි දරුවෙකුට පැවිදි බිමට ඇතුළත් විය හැකි. පැවිදි බිමට ඇතුළත් වීමට පිරිමි දරුවෙකුට පුළුවන්කම තියෙනවා. ගැහැණු දරුවෙකුට භික්ෂුණී ශාසනය තුළ පැවිදි වීමේ අවසරයත් ලැබිලා තියෙනවා. එහෙත් විරූපී පුද්ගලයන්ට සංඝ සසුනට ඇතුළත් වීමට ඉඩක් නැත. විරූපී නොඑක් අංගවිකල තත්ත්වයන් වලට පත්වෙච්ච අයට සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගැනීමේ හැකියාවක් නැහැ. දරුවකු ශාසනයට පූජා කිරීමට ලැබීම ඉතා උසස් පින්කමක් වශයෙන්ද සලකනු ලැබේ. හතර වර්ගයක් නිවන් දකින බව තමයි බොහෝ දෙනාගේ විශ්වාසය වෙන්නේ. සසුන්ගත කිරීම සඳහා කුල දරුවකු පරිත්‍යාග කිරීම සතර වර්ගයක් නිවන් දැකීම සඳහා හේතු වෙන බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ශාසනයේ නෑයෙකු විය හැක්කේද දරුවකු පැවිදි කරවීමෙන් බව බෞද්ධයන්ගේ පිළිගැනීමයි. ශාසනයේ ශාසන බන්දු එහෙම නැත්නම් ශාසනයේ ඥාතීත්වය ලබා ගන්නට පුළුවන් වෙන්නේ දරුවෙකු ශාසනය තුළ පැවිදි කළාට පස්සේ කියන විශ්වාසයකුත් බෞද්ධයන් අතර පවතිනවා. පැවිද්ද අපේක්ෂා කරනු ලබන දරුවා රජ කුමරුවකු පරිද්දෙන් සරසා පැවිදි කරනු ලබන විහාරයට ගෙන යනු ලැබේ. පැවිදි ජීවිතය අපේක්ෂා කරන පුද්ගලයා දරුවාව රාජකුමාරියක් වගේ සරසලා පැවිදි කරන විහාරස්ථානයට රැගෙන යෑම අතීතයේ ඉඳලා සිද්ධ වෙලා තියෙනවා. වර්තමානයේදීත් සමහර රටවල සමහර අවස්ථාවල විහාරස්ථානවලදී මේ කාර්යය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. රාජකුමාරියක් විදිහට සරසලා විහාරස්ථානයට කැඳවාගෙන යෑම එක් කරගෙන යෑම. අභිනිෂ්ක්‍රමණය කරනු ලබන ගිහි ජීවිතය සමෘද්ධිය හා ලාභ ප්‍රයෝජන සංකේතවත් කිරීමත් සිදුහත් කුමරුගේ මහාභිනිෂ්ක්‍රමණය සිහිගැන්වීමත් චාරිත්‍රයෙන් නිරූපණය වේ. පැවිදි බිමට ඇතුළත් වීමට කැමති කුලදරුවා පෙරහැරකින් රාජ ආභරණ රාජ ඇඳුම් අඳලා එක්කරගෙන යන්නට හේතුව වෙන්නේ ගිහි ජීවිතයේ තියෙනා වූ ලාභය හා ප්‍රයෝජන සංකේතවත් කිරීම වගේම ලාභ සත්කාර ඒ සමෘද්ධිය ගිහි ජීවිතයේ සමෘද්ධිය කොයිතරම් දුරට පවතිනවද කියන එක සංකේතවත් කිරීම රාජ ඇඳුම් අඳලා ඒ විදිහට එක්කරගෙන යන්නේ සිදුහත් කුමාරයාගේ අභිනිෂ්ක්‍රමණය සිහිගැන්වීම පිණිස කියලයි සඳහන් වෙන්නේ. ඉතින් මේ විදිහට චාරිත්‍ර පවතිනවා. විහාරස්ථානයේට
රැගෙන යෑමේදී පැවිදි චාරිත්‍ර අතර ගිහි ජීවිතය අතහැර යන පුද්ගලයා විහාරස්ථානයට පැවිදි කිරීම සඳහා ගෙන යනු ලබන්නේ කුමන ආකාරයෙන්ද කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එම ජීවිතයේ සමෘද්ධිය හා ලාභ ප්‍රයෝජන සංකේතවත් කිරීම සඳහා ඒ පුද්ගලයාගේ පවතිනා වූ සියලුම දේ ලබාගෙන සරසලා අරගෙන යනවා. ඒ වගේම රාජකුමාරයෙකු විදිහට සරසලා කුලදරුවා රැගෙන යනු ලබනවා. මහා බිනිස්ක්‍රමණය සිහිගැන්වීම සඳහා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ කියලා අපිට පිළිතුරු දෙන්නට පුළුවන්. පන්සලේදී රැස්ව සිටින භික්ෂූන් වහන්සේ වෙත ඉදිරිපත් කරනු ලබන මේ දරුවාගේ හිස මුඩු කිරීම හෙවත් භණ්ඩු කර්මය කිරීමට උපාධ්‍යයන් වහන්සේ හෝ වෙනත් භික්ෂුවක් විසින් මහා සංඝයා වෙත ඉල්ලීමක් කරනු ලැබේ. ඔන්න පැවිදි කිරීමේදී වැදගත් වෙන ඒ වගේම අපිට දහම් පාසල් අවසාන විභාගයේදී ප්‍රශ්න යොමු වෙන්නට පුළුවන් අවස්ථාවක්. විහාරස්ථානයේ රැඳ ගියාට පස්සේ භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් රැස් වෙලා සිටිනවා. ඒ රැස් වෙලා සිටින භික්ෂුන් වහන්සේලාට මේ කුල දරුවාව ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ දරුවාගේ හිස මුඩු කිරීම හෙවත් බණ්ඩු කර්මය. හිස මුඩු පැවිදි කිරීමේදී හිස මුඩු කිරීම හෙවත් බණ්ඩු කර්මය සිදු කරනු ලබනවා. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දරුවෙකුගේ හිස මුඩු කිරීම පැවිදි කිරීමේදී දරුවෙකුගේ හිස මුඩු කිරීම හඳුන්වන නම මොකක්ද? නම කුමක්ද කියලා ඇහුවොත් බණ්ඩු කර්මය. හිස මුඩු කිරීම කියන්නේ බණ්ඩු කර්මය කියලා අපිට පිළිතුරු දෙන්නට දැනුම පවතින්නට අවශ්‍යයි. බණ්ඩු කර්මය හිස මුඩු කිරීම පැවිදි කිරීමට පෙර භික්ෂුන් වහන්සේලාගේ අවසරය ඇතිව උපාධ්‍යයන් වහන්සේ හෝ වෙනත් භික්ෂුවක් වෙත ඉල්ලීමක් කළාට පස්සේ මේ බණ්ඩු කර්මය සඳහා අවස්ථාව ලැබෙනවා. මහා සංඝයාගේ අනුමැතිය ලැබීමෙන් පසු ගුරුවරයා විසින්ම හෝ වෙනත් භික්ෂුවක් විසින් මහා සංඝයා වෙත ඉල්ලීමක් කරන මහා සංඝයාගේ අනුමැතිය ලැබීමෙන් පසු ගුරුවරයා විසින්ම හෝ ගුරුවරයාගේ නියමයෙන් වෙන කෙනෙකු විසින් හෝ දරුවාගේ හිස මුඩු කරනු ලැබේ. මහා සංඝයා වෙත ඉල්ලීමක් කළාට පස්සේ මහා සංඝයාගේ අනුමැතිය ලැබීමෙන් පස්සේ ගුරුවරයා විසින් එහෙම නැත්නම් වෙනත් භික්ෂූන් වහන්සේ නමක් විසින් මේ කුලදරුවාගේ හිස මුඩු කිරීම සිදු කරනු ලබනවා. ගුරුවරයා හෝ ආචාර්යවරයා හෝ එහෙම නැත්නම් වෙනත් භික්ෂූන් වහන්සේ නමක් විසින් තමයි හිස මුඩු කිරීමේ බණ්ඩු කර්මය සිදු කරනු ලබන්නේ. මුල් කෙස් රොද දරුවාගේ අතටදී තච පංචක භාවනා කර්මස්ථානයේ කියා දීමද සිරිතකි. පළවෙනිම කෙස් රොද කපලා පැවිදි චාරිත්‍ර සිදු කරද්දී ඉතින් වැදගත් වෙන කාරණයක් මුල් කෙස් රොද මුලින්ම කපන කෙස් රොද දරුවාගේ අතට දෙනවා. අතට දීලා තච පංචක භාවනා කර්මස්ථානයේ කියා දෙනවා. එනම් කෙස් ලොම් නිය දත් සම යන පසයි. මේ එක එකක් පිළිකුල් සහිතව සිති කාවැදීමක් ඇතිව වටහා දීමමින් බලාපොරොත්තු වේ. තච පංචකය කියන්නේ කෙස් ලොම් නිය දත් සම කියන මේ පහ. මෙතන පහක් තියෙනවා. කෙස් ලොම් නිය දත් සම. කෙස් ලොම් නිය දත් සම කියන පහ. මේ පහ ඒ විදිහට මෙනෙහි කරන්නට දෙන්නේ මේ එක එකක් පිළිකුල් සහිතව සිද්ධි කාවැදීමක් ඇතිව වටහා දීම පිණිස. කෙස් පිළිකුල් සහගතයි, ලොම් පිළිකුල් සහගතයි, නියපොතු පිළිකුල් සහගතයි, දත් පිළිකුල් සහගතයි, සමත් පිළිකුල් සහගතයි. මේ පිළිකුල් සහගත ස්වභාවය මෙනෙහි කිරීම සඳහා තමයි තචපංචක භාවනා කර්මස්ථානයේ පැවිදි කරන අවස්ථාවේදී පළවෙනිම කෙස් රොද කපලා අතට දීලා මෙනෙහි කරන්නට කියලා දෙන්නේ. ඒ සිරිතත් ඒ චාරිත්‍රයත් පැවිදි කිරීමේදී සිදු කරනු ලබනවා. ඉක්බිති හොඳින් කුණු උලා නාවනු ලබන දරුවා සුදු වතින් හා උතුරු සළුවෙන් සරසනු ලැබේ. ඉක්බිති ඊට පස්සේ හොඳින් කුණු උලලා නාවලා දරුවට සුදු වස්ත්‍ර අඳවනවා උතුරු සළුවක් සහිතව.
අනතුරුව දෙමව්පියන්ගේ පාවැඳ සමුගන්නා දරුවා උපාධ්‍යයන් වහන්සේ ඇතුළු රැස්ව සිටින සංඝයා වහන්සේටද වැඳ නමස්කාර කරයි. ඊට පස්සේ ඒ විදිහට නාවලා පිරිසිදු කරලා සුදු ඇඳුම් අඳලා උතුරු සළුවක් පළඳාගත්ත මේ කුල දරුවා ඊට පස්සේ පළවෙනියටම තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට වන්දනාමාන කරනවා. වඳිනවා. අවසාන වතාවට දෙමව්පියන්ට වැඳීම ඒ අවස්ථාවේදී සිද්ධ වෙනවා. සිද්ධ වෙලා ඊට පස්සේ වැඩම කරලා ඉන්න මහා සංඝරත්නයටත් මේ කුල දරුවා පැවිදිවීමට අපේක්ෂා කරන දරුවා වඳිනවා. ඉක්බිති අටපිරිකර සහිතව මෙම කුල දරුවා උපාධ්‍යයන් වහන්සේ ළඟ උක්කුටුකයෙන් හිඳ පහත සඳහන් අරුත් ඇති පාලි වාක්‍ය කියමින් පැවිද්ද ඉල්වයි. පැවිදි කිරීමේදී අනිවාර්යයෙන්ම අෂ්ට පරිස්කාරයක් අටපිරිකරක් පැවතිය යුතුයි. අටපිරිකර සහිතව තමයි උපාධ්‍යයන් වහන්සේ සමීපයට යන්නට ඕන. පැවිදි කරන්නට අවශ්‍ය කරන සියලුම උපකරණ, සියලුම චීවර තියෙන්නේ මේ අටපිරිකර ඇතුළේ. අටපිරිකරක් සහිතවයි උපාධ්‍යයන් වහන්සේ ළඟ උක්කුටිකෙන් හිඳගන්නට ඕන. හිඳගෙන පැවිද්ද ඉල්ලීමේ වාක්‍ය මෙන්න මේ විදිහට කියනවා. ඕකාසහම් බන්තේ පබ්බජ්ජං යාචාමි. දෙවන වරටත් දුතියම්පි ඕකාසහම් බන්තේ පබ්බජ්ජං යාචාමි. තතියම්පි ඕකාස අහම් බන්තේ පබ්බජ්ජං යාචාමි. අවසරයි ස්වාමීනි, මම පැවිද්ද ඉල්ලමි. දෙවනුවද අවසරයි ස්වාමීනි, මම පැවිද්ද ඉල්ලමි. තෙවනුවද ස්වාමීන් අවසරයි ස්වාමීනි, මම පැවිද්ද ඉල්ලමි කියන මේ අර්ථයේ තියෙන වාක්‍ය ප්‍රකාශ කරනවා. මේ වාක්‍ය ප්‍රකාශ කරලා තමයි පැවිද්ද ඉල්ලන්නේ. පැවිද්ද ඉල්ලුවට පස්සේ ඒ විදිහට ඉල්ලනවා පළවෙනි වතාව, දෙවෙනි වතාව සහ තුන්වෙනි වතාව. සියලු දුක් නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරන පිණිස අනුකම්පා කොට මෙම සිවුරුගෙන මා පැවිදි කරනු මැනවි. එහෙම ප්‍රකාශ කරනවා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවන් ගහෙත්වා පබ්බාජ්ජේතමං බන්තේ අනුකම්පං උපාදාය කියලා ඉල්ලීමක් කරනවා. සියලු දුක් නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස අනුකම්පා කොට මා පැවිදි කරනු මැනව කියලා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කළාට පස්සේ ඉල්ලීම කරන අවස්ථාවේදී වැඩම කරලා සිටින භික්ෂුන් වහන්සේලා පැවිද්ද ලබා දීමේ චාරිත්‍රය සිදු කරනවා. තුන්වන වරටද සියලු දුක් නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස දෙවැනි වතාවත් තුන්වෙනි වතාවත් විදිහට ဒုတိယම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තායි මං කාසාවන් ගහිත්වා පබ්බාචේතමං බන්තේ අනුකම්පං පාදාය කියන ඉල්ලීම කරනවා. පළවෙනි වතාව, දෙවැනි වතාව සහ තුන්වෙනි වතාව විදිහට සියලු දුක් නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස අනුකම්පා කොට මේ සිවුරුගෙන මා පැවිදි කරනු මැනවි යනුවෙන් ඉල්ලා සිටිනවා. මෙසේ තෙවරක් පැවිද්ද ඉල්ලූ පසු පැවිද්ද බලාපොරොත්තු වන කුමරුවාට සිවුරු පෙරවීම කරනු ලැබේ. ඊට පස්සේ තමයි පැවිදි කරන වීමට අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන කුලදරුවට සිවුරු හැඳවීම සිදු කරන්නේ. සිවුරු හඳිද්දී පොරවත් පොරවද්දී චීවර ප්‍රත්‍යවේක්ෂාව කළ යුතුයි. චීවර ප්‍රත්‍යවේක්ෂාව කරන්නට ඕන. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි යාවදේව සීතස්ස පටිගාතාය උන්නස්ස පටිගාතාය දංස මකස වාතා තපසිරින් සප සම්පස්සානම් පටිගාතාය ඔය විදිහට මෙනෙහි කරනවා. මේ සිවුරු හඳින්නේ පොරවන්නේ සීතල වලකාලනු පිණිස, උෂ්ණේ වලකාලනු පිණිස, මැසි මඳුරු පීඩා වලකාලනු පිණිස ආදි වශයෙන් සිහි කිරීමට සිදුවෙනවා. සිහි කිරීම සිදු කරනු ලබනවා. මේ සිවුරු හඳින්නේ පොරවන්නේ සීතල වලකාලනු පිණිස, උෂ්ණේ වලකාලනු පිණිස, මැසි මඳුරු පීඩා වලකාලනු පිණිස කියන සිහිපත් කිරීමත් එක්ක ප්‍රතිවේක්ෂාවත් එක්ක චීවර ප්‍රතිවේක්ෂාව එක්ක තමයි සිවුරු පෙරවීම සිදු කරන්නේ. මෙසේ සිවුරු දැරූ සාමණේරයන් වහන්සේ හෙවත් නවක භික්ෂූන් වහන්සේ රැස්ව සිටි භික්ෂූන් වහන්සේ වැඳ ආචාර්යයන් වෙත
උක්කුටුකයෙන් හිඳ පහත සඳහන් වාක්‍ය පාලියෙන් තෙවරක් කියමින් පැවිදි දසශීලය ඉල්ලයි. ඊට පස්සේ ආචාර්යයන් වහන්සේ ළඟ උක්කුටුකයෙන් වැඳගෙන හිඳගෙන මේ පාලි වාක්‍ය කියනවා. ඕකාස අහම්බන්තේ තිසරණේන සද්දින් පබ්බජ්ජා දසශීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේත මේ බන්තේ කියලා තුන් වතාවක් ඉල්ලනවා. ඕකාස අහම්බන්තේ තිසරණේන සද්දින් පබ්බජ්ජා දසශීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේත මේ බන්තේ අනුකම්පං පාදායි කියන ඉල්ලීම කරනවා. අවසරයි ස්වාමීනි, තිසරණ සහිත පැවිදි දසසිල් ඉල්ලා සිටිමි. මා කෙරෙහි අනුග්‍රහ කොට මට සිල් දෙනු මැනවි. අවසරයි ස්වාමීනි, තිසරණ සහිත පැවිදි දසසිල් ඉල්ලා සිටිමි. මා කෙරෙහි අනුග්‍රහ කොට මට සිල් ලබා දෙනු මැනවි කියන ඉල්ලීම තුන් වතාවක් කරනවා. මේ පිළිගන්න ආචාර්යයන් වහන්සේ සාමණේරයන් තිසරණ සහිත පැවිදි දසසිලෙහි පිහිටවයි. පාලියෙන් කියවනු ලබන දස ශික්ෂා පදයන්ගේ සිංහල අරුත පහත දැක්වේ. ප්‍රාණවදීන් දුරුවීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. පානාතිපාතා වේරමණී ශික්ෂාපදං, නොදුන් දෙය ගැනීමෙන් වෙන්වීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. අදින්නාදාන වේරමණී ශික්ෂාපදං, අබ්‍රහ්මචර්යාවෙන් වෙන්වීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදං, මුසාවාදයෙන් වෙන්වීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. මුසාවාදා වේරමණී ශික්ෂාපදං, මත්පැනින් වෙන්වීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී ශික්ෂාපදං සමාදියාමි. අකාලේ ආහාර ගැනීමෙන් වෙන්වීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. විකාල භෝජන වේරමණී ශික්ෂාපදං, නාට්‍ය ගීත වාදන හා විසුළු දැකුම් වලින් වෙන්වීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. නච්ච ගීත වාදිත විසූක දස්සන මාල් දස්සන දස්සනා වේරමණී සික්ඛාපදං, නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං, මල්ගඳ විලවුන් දැරීමෙන් වෙන්වීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී සික්ඛාපදං, උස්සසුන් මහාසුන් පිළිගැනීමෙන් වෙන්වීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං, රන්රිදී මසුකහවනු පිළිගැනීමෙන් වෙන්වීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. ජාත රූප රජත පටිග්ගහන වේරමණී සික්ඛාපදං. ඔය විදිහට මෙම පැවිදි දසසිල් සමාදන් වීමෙන් පසුව සාමණේරයන් වහන්සේ කෙනෙකු වශයෙන් පැවිදි වීමේ කාර්ය අවසන් වෙනවා. ඉතින් අපෙන් අහන්න පුළුවන් පැවිදි දසසිල් නම් කරන්න කියලා. පැවිදි කිරීමේදී පවතිනා වූ චාරිත්‍ර අපි බොහොමයක් කතා කළා. පැවිදි චාරිත්‍ර පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට කිව්වොත් එහෙම අනිවාර්යයෙන්ම පැවිදි කිරීම පිළිබඳ පවතිනා වූ චාරිත්‍ර පිළිබඳ දැනුමක් අපිට තියෙනට අවශ්‍ය වෙනවා. ඒ පැවිදි කිරීම පිළිබඳව පවතිනා වූ චාරිත්‍ර පිළිබඳව ඔබ මතක තබාගත යුතු සියලු කාරණාවන් අපි අවධානයට යොමු කළා, අවධාරණය කළා. ඒ කරුණු මතක තබා ගන්න. සාමාන්‍ය ජීවිතයෙන් බලාපොරොත්තු වන්නේ ධර්මයේ මනා ඵලපුරුද්දක් ඇති කර ගැනීම හා ගිහියන්ගේ ප්‍රයෝජනය සඳහා පැවිද්දකු විසින් ඉටු කළ යුතු බණ කීම වැනි අනෙකුත් ආගමික චාරිත්‍ර ධර්ම පුහුණු කර ගැනීමය. සාමාන්‍ය ජීවිතයෙන් බලාපොරොත්තු වෙනවා ධර්මයේ මනා ඵලපුරුද්දක් ඇති කර ගැනීම. සාමාන්‍යයන් වහන්සේ සිදු කරනු ලබන්නේ පැවිදි ජීවිතය සඳහා අවශ්‍ය කරන සිරිත් විරිත් ධර්මය, ඒ වගේම ගුණදහම් සියල්ලක්ම ප්‍රගුණ කිරීම. පැවිදි ජීවිතය සඳහා අවශ්‍ය කරන ගුණදහම් ප්‍රගුණ කරන පුහුණු කාල සීමාවක් විදිහට තමයි සාමාන්‍ය කාල සීමාව වැදගත් වෙන්නේ. ගිහියන්ගේ ප්‍රයෝජනය සඳහා පැවිද්දකු විසින් ඉටු කළ යුතු බණ දේශනා කිරීම, චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම සඳහා ඇති කරගත යුතු අවබෝධය, මේ දේවල් ඇති කර ගැනීම තමයි සාමාන්‍ය ජීවිතයේදී දකින්නට තියෙන්නේ. විනය කර්ම කිරීම සාමණේරයන් වහන්සේ සඳහා සුදුසුෙක් නොවේ. විනය කර්ම කිරීම සාමණේරයන් වහන්සේ සඳහා සුදුසු නොවේ. විනය කිරීම කර්ම පවත්වන්නේ, විනය කර්ම සිදු කරන්නේ උපසම්පදාලාභීත්වයට පත් භික්ෂුන් වහන්සේලා. ඉතින් අපි ඒ සාකච්ඡා කළේ දහම් පාසල් අවසාන විභාගයේ බෞද්ධ සංස්කෘතිය පොතේ දෙවැනි පාඩමේ දෙවැනි කොටස පැවිදි කිරීමේ චාරිත්‍ර පිළිබඳව. අපගේ නාලිකාව තාමත්
සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න මේ විදිහට සලකුණක් තියෙන ඔබගේ දුරකතනේ, ඔබගේ ලැප්ටොප් එකේ, කොම්පියුටරේ, YouTube එකට ගියාට පස්සේ මේ වීඩියෝ නරඹනකොට ඉතින් ඒක ක්ලික් කරන්න. එතකොට ඔබට මෙන්න මේ වගේ බෙල් අයිකන් එකක් තියෙනවා, ඒකත් ඔබන්න. එතකොට මෙන්න මේ වගේ සලකුණක් සහිතව ඔබගේ subscribe එක අපගේ නාලිකාවට ඇඩ් වෙනවා. අපගේ පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව මගින් මේ පාඩම් සකස් කරන්නේ. එහෙමනම් මේ විදිහට කළාම ඔබට පුළුවන්කම තියෙනවා ඔබගේ දුරකථනයටම අපගේ පාඩම් සියල්ලක්ම ගෙන්වා ගන්නට, ලබා ගන්නට. එහෙනම් අපි මේ සාකච්ඡා කළේ දහම් පාසල අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව, බෞද්ධ සංස්කෘතිය. අනිකුත් පාඩම් වලත් අනිකුත් පොත්වලත් පාඩම් බොහෝමයක් මේ වෙද්දී හදලා මේ විදිහට ඉතාමත් හොඳින් පැහැදිලිව සරලව ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. පහත ලින්ක් එකකින් ඒ පාඩම් සියල්ලක්ම ලබාගෙන ඔබගේ දහම් පාසල් අවසාන විභාගය සඳහා අවශ්‍ය කරන දැනුම වර්ධනය කර ගන්නට පුළුවන්කම හැකියාව තිබෙනවා. එසේනම් ඊළඟ පාඩමින් අපි උපසම්පදා චාරිත්‍ර පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. උපසම්පදා ලාභීත්වය පිළිබඳව චාරිත්‍ර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් බෞද්ධ සංස්කෘතිය පොත තරමක විශාල පොතක්. පොත විශාල වුණාට අවශ්‍ය විෂය කරුණු මොනවද කියන එක පිළිබඳව, මොනවද මේ පොතේ අන්තර්ගත වෙන්නේ කියන එක පිළිබඳව අපි සරලව පැහැදිලිව කතා කරමු, සාකච්ඡා කරමු. දහම් පාසල් අවසාන විභාගයට ඉතාමත් හොඳින් සෝදානම් වෙමු. එසේනම් පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව පිළිබඳව ඔබගේ හිතමිතුරන්ට දැනුම් දෙන්න දහම් පාසල් අධ්‍යාපනයේ ලබන යාළු හිතමිත්‍රාදීන් බොහොමයක් සිටිනවා. ඒ හැම දිනකටමත් දැනුවත් කරන්නට කියලාත් ඔබට ඉල්ලීමක් කරමින් මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.